ඇත්තටම අයියෝ ඔයාලා එක්කෙනෙක්වත් මගේ ෆෝන් එකට ආන්සර් කරන්නේ නැහැ නේ මගේ කෝල් ආන්සර් කරන්නේ නැහැ ඇත්තටම ඉතින් මම දන්නවා ඇයි කියලා මොකද මං අහන ප්‍රශ්න වලට ඔයාලගේ උත්තර නැහැ නේ මං දනිෂ් අයියේ කෝ කියලා ඔයාලගෙන් අහද්දි ඔයාලා කිව්වේ මේ එයා හැංගිලා ඉන්නේ එයා හොයන නිසා කියලා අන්තිමට බලන් යනකොට එයා මාව දාලා රටත් යන්න ගිහිල්ලානේ ඔයාලා මාර මිනිස්සුවා ඔයාලා මට කිව්වා එයාගේ ජීවිතේට මං හයියක් කියලා නේ බලන් යනකොට එයා මට කිසි හයියක් වෙලා නැහැ නේ තනිකර බොරුමනි කරලා තියෙන්නේ අර කය කිව්වේ නම් මූ එක හිටියොත් නම් ඔබට වරදින්නේ නැහැ කියලා බලන් යනකොට ඉතින් දැන් නේ මට වැරදිලා තියෙන්නේ ඇත්තටම මං එයාලා වගේම ඔයාලවත් විශ්වාස කරායි දෙයාර එවල කැපුයි වයි කීපු නිසා කිව්වම දැන් මං දන්නේ එයා කසාත් බඳලයි කියලා බලන්නකෝ ඔයාලත් මගෙන් හැමදේම හැංගුවනේ බලන්න දැන් මං දවස් 58ක් නේ අය එයත් එක්ක මෙතන කූඩාරමේ හිටියේ මේ අරගලයක් කරන්න ඇවිල්ලා හැමදේම දැන් අරගෙන ඉවරෙන්ද ඔයාලට කියන්න ඕනේ නෑනේ මෙතන කූඩාරමක් විතරේ කපල් එකක් ඉන්නකොට මොනවද වෙන්නේ කියලා නේද ඉතින් බලන්න දැන් මගේ රත්තරන් බඩුත් නෑ සල්ලිත් නෑ අනිත් ඉතින් ජීවිතෙත් ඉවරයි මට දුක ඇත්තට මං අහිංසක මගේ අම්මට බොරු කියපු එක තමයි ඇයි ඇත්තමයි මාත් වැරදි තමයි මං ඒක දන්නා ඒ වුණාට ඔයාලා මහා ජරා මිනිස්සුනේ අඩුම තරමේ මට කියන්න තිබ්බා යා මැරි කරපු කෙනෙක් කියලා හරි ඔයාලට ඔව් ඉතින් ඒක හරි මම මගේ වැරද්ද මං ඒකට පිළිගන්න මම ඇත්තටම රැවටුණා තමයි ඉතින් දිරිණිට වෙච්ච දේම තමයි අන්තිමට මටත් උනේ ඇත්තමයි ඔය මංජුල අයියා තරඳු අයියා ගැන මං කොච්චර විශ්වාස කරාද ඔයාලා හැම වෙලෙම මාත් එක්ක ඉන්නවා කියලානේ මං හිතුවේ දැන් අමාරු වැඩිච්ච වෙලාවේ ඇත්තටම ඔයාලා කවුරුක්වත් නැහැ කවුරුවත් නැහැනේ මාත් එක්ක ඔයාලට තිබුණා යා මැරි කරපු කෙනෙක් කියලා මට පොඩ්ඩක් හරි කියන්න ඇත්තටම ඔයාලා මට එහෙම කිව්වේ නැහැනේ එයා ඒක හිතුවොත් මට වරදින්නේ නැහැ කියලානේ ඔයාලා හැම වෙලෙම කියන්න ගත්තේ අඩුතරම් දැන් ඔයාලට කෝල් කරාට ඔයාලා ෆෝන් එකකටවත් ආන්සර් කරන්නේ නැහැ ඔව් කමක් නැහැ ඉතින් එයාට කියන්නකො සන්තෝෂයෙන් ඉන්න කියලා මං ආයි කෝල් කරන්නේ නැහැ එයාට බයාට කියන්න ඔයාලා මේ මං ගැන නම් ආයෙ හොයන්න එපා කියලා. ඔව් ඉතින් ඔයාලා කරපු හැම දෙයකටම ඇත්තටම ඔයාලට ගොඩාක් ස්තුතියි ආ. හැබැයි ඉතින් ඔය වගේ ජරා වැඩ නම් වැඩ මිනිස්සුන්ට කරන්න එපා. මොකද ඔයාලට සහෝදරයෝ ඉන්නවනේ නේ. ඔය වගේ ජරා වැඩ නම් කරන්න එපා. ඔයා කෝල් මට කෝන් මේ ෆෝන් එක කෝල් වලට ආන්සර් කරලා ප්‍රශ්නයක් නැහැ. මේ ටික කියන්න උනහඳ තමයි මම ඔයාලට කියන්නේ. මීට පස්සේවත් ඔය වගේ දරා වැඩ කරන්න එපායි ඔයාලා කාටවත්.